සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙවර රාජ්‍ය විසක් උත්සවය යාපනයේ නාගදීප රජමා විහාරයේ මුල් කරගෙනමින් පැවැත්වීමට අගමැති ගෙන් උපදෙස් පාස්කු කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිවේදනය निश्चित कालवकवाणुअल निर्देश क्रियावटन एक्सट जाति मानव हिमिकम कोमिसमेदी अमरकावकिया मेवर राज्य विसाक उत्सव यापन नागदीप रजमा विहार मुल्कर गणवीट अक्रमात्य महिंद राजपक्ष महता उपदेश लवादी मेवर राज्य वेसाक उत्सव उतुहा नगिन पलात मूलकर करीमी नागदीप रजमह विहार केंद्र कट पेवत्म बुद्ध शासन आगमिक सांस्कृतिक खटेतु अमात्य अग्रमात्य महिंद राजपक्ष महता अरलेख मंदिर उपदेश लाधुंडा ए अणु उतुहा नगिन पलात विहारस्थान हेटपाहक सह दसल तेस्पाहक संबंध करणी मेवर राज्य वेसाक उत्सव पेवत्म खटेतु संविधानिक नेस अग्रमा बुद्ध शासन आगमिक सांस्कृतिक खटेतु अमात्यांश लेखम महाचार्य कपिल गुणवर्धन महताट दिन दीते बेनवा मेवर राज्य वेसाक उत्सव विशेषत्वे सांप्रदायिक वेसाक उत्सव किन बेनस्वे अनेकुत आगम समग एक्व राज्य वेसाक उत्सव संविधानी किरीमट तीरने वीमाई इस सदहा बुद्ध शासन आगमिक सांस्कृतिक खटेतु अमात्यांश यटते अति हिंदू क्रिस्तियानी सह मुस्लिम खटेतु डिपार्टमेंट देखवनवा उत्तर फलाते प्रधानाधिकरण संघ नायक नागदीप विहाराधिपति आचार्य धर्मकीर्ति श्री नवदगल पदमकीर्ति नाहिमी नगनहिर थमन खडुव देपलाते प्रधान संघ नायक मुंहेने मेत्ताराम नाहिमी समस्त लंका शासन रक्षक बलमंडले प्रधान लेखकाधिकारी गोनदुवे गुणानंद नाहिमी मलबतु पार्श्वे मातर हंबनतोट देदिसावे प्रधान संघ नायक अग्रहरे कस्सप नाहिमी अतुलु महासंघरत्ने मेम अवस्थावट वेडम कर सिटिया कोरोना आसादने वी मेयन पुद्गलिन्गे मृतदेह भूमदानयट अवसर लबा देमिन अति विशेष गैसेट निवेदनयक पसुगियदा निकुत केरुणा कोरोना आसादने वी मेयन पुद्गलिन्गे मृतदेहयन आदाहने करन्नेद भूमदाने करन्नेद यन करुण संबंधेन पसुगिय काल सीमाव पुरा मतभेदात्मक तत्वयक हटगत्ते ईट अवसन तीरणयक गेन नोतिबीम हमुवे ඇතම් පිරිස් ආදාහනයට විරෝධය පළ කරමින් විරෝධතාවල නිරත වූ අතර තවත් පිරිසක් ප්‍රකාශ කර සිටියේ කොරෝනා ආසාදිත මෘතදේහයන් භූමදානය නොකළ යුතු බවයි. මෙවැනි මතභේදාත්මක තත්ත්වයක් හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේ කොරෝනා ආසාදිත දේහයන් භූමදානයට අවසර ලබා දෙන බවයි. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන එස්.එම්. මරික්කාර් මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූමදාන කරන්න ඉඩ දෙනවා. අග්‍රාමාත්‍යවරයා එලිස සිතුකල ප්‍රකාශයට ඇතම් පාර්ශවයන්ගේ පැසසුම් හිමිවුවද තවත් පිරිසක් ඊට සිය විරෝධය පළ කර සිටියා. කොවිඩ් ආසාදිත මෘතදේහයන් ආදාහනය නොකර භූමදානය කළ යුතු යන තීරණය සෞඛ්‍යංශ විසින් ලබා දිය යුතු බවද මහා සංඝරත්නය අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නා. මේ අතරතුර කොවිඩ් ආසාදිත මෘතදේහයන් සම්බන්ධයෙන් වන මාතෘකාව යලිත් කරලියට පැමිණියේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය විසින් ලබා දුන් අවසරයත් मुख्यमंत्री සුළු ජාතින්ගේ අපි සතුරු වෙනවා මොකද මේ මේක දඩමීම කරා හිටියා කට්ටියක් මේ මරණ භූම දානය කරන්න දෙන්නේ නැහැ කියලා මේක ජාත්‍යන්තර මට්ටමට පවා අරන් යන්න උත්සාහ කරා අපි රට අපකීර්තිපත් කරන්න ඒ වගේම අපේ මේ ජාතින් අතර ભેදයක් ඇති කරා ඒක ආය කරන්න හැම වෙන්න මමත් ඒ පිළිබඳව ඉතාම සතුරු වෙනවා සෞඛ්‍ය මාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය ලබා දුන් අවසරයේ මත ඊට අදාළ ගැසට් නිවේදනය ඉක්ුත් කෙරුණා. ඒ නිරෝධායනයේ සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ දෙවන සහ තුන්වන වගන්ති යටතේ නව ගැසට් නිවේදනයට අනුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලින්ගේ මෘතදේහයක් ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට අවසර හිමි
පිළිගනවා. කෙසේ වෙතත් කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානයේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කරන ලද විධි විධාන අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක අදාළ බලධාරින්ගේ අධීක්ෂණ යටතේ කළ යුතු බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. මෙතර කොවිඩ් මෘතදේහයන් භූමදානයට අවසර ලබා දීම සම්බන්ධයෙන් දේශපාලකින් ඇතුළු පාර්ශ්ව මෙලෙස අදහස් පළ කර සිටියා. අපි ඒක ගැන හරියට ක්‍රියා කරන්න නැතුව අපි අපරාධ නිකන් නේද? අනවශ්‍ය පැල්ලමක් දාගත්තා. දේශපාලනඥයන්ට හැම එකම දෙන්න එපා. කණිතක ලෝකෙ වෙන දේවල් ගැන අවබෝධයෙන් අපි මේක කරන්න ඕන. අපි ලෝකෙන් හුදකලාවල ජීවත් වෙන්න බෑ අපිට. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපේ දේව පාවල් දෙනවා කියලා. කොවිඩ් මරණ දාන කිරීම ගැන දැන් ඔන්න ගැසට් පත්‍රෙ නිකුත් කරා. ඉතින් එතකොට අපිට ඕකෝට ඉස්සෙල්ලා කරන්න තිබුණා. හරියට අප්‍රේල් 20 වෙනිදා මම ඔක් කිව්වේ. අවුරුදු ගණන් ගත නම් මට බෑන් එක විතරයි කරේ. නමුත් දැන් අද ඒක ක්‍රියාත්මක වුණා. ඉතින් අපි ගැන සන්තෝෂයි. අපි ඕකෝට ඉස්සෙල්ලා කරා නම් ওই ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ නේ. දැනට භූමි දාණය කරපු අය එතකොට ඒගොල්ලන්ගේ අවසාන අවස්ථාව වුණ ඉතාලම ඛේදනීය විදිහට මිය ගිහිල්ලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ අත්ත වශයෙන් එක්කෝ මේ ගිය භූමි දාණය සඳහා ඉදිරිපත් වී සිටි සෑම පුරවැසියෙකුටම රජයේ හරිනම් වන්දි මුදලක් ගෙවිය යුතු ලක්ෂ 10ක අඩුම ගන්න. මං හිතනවා ඒක විහිළුවට පාත්‍ර වෙන කාරණයක්. මං හිතනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාත්‍රී මම දුටුවා ඔවුන්ගේ ප්‍රකාශ සියල්ලම සටහන් වුණ සෑම රටකින්ම කිව්වේ මේක වැරදි කරපු වැඩේ. එතකොට ඒක කිව්වට පස්සේ නම් මැදම රාත්‍රී 12ට ගැසට් එක ගැහුවා. විච්ච හානිය සිදුවෙලා ඉවරයි. ඒ හානිය ආපස්සට හරවන්න බෑ. ඉදිරියට වෙන හානිය යම් ප්‍රමාණයක් අවම වෙයි. නමුත් ජාත්‍යන්තරය සිනහවට ලක්වන රටක් බවට පත් වෙලා තියෙනවා. අපි දීර්ඝ වශයෙන් ආණ්ඩුවට පෞගිය මාර්තු මාසේ ඉඳන් අපි ආණ්ඩුවට කරුණු දැක්වුවා භූමි දාණය කිරීමට ඉඩකඩ ලබා දෙන්න. ඒ වෙනුවෙන් මේ රටේ විශාල පිරිසක් හඬ නැගුවා. අවසානයේදී ආණ්ඩුව ඒ ඉල්ලීම් ඒ ආපු පීඩනයත් එක්ක අපි දැක්කා ඊයේ මැදම රාත්‍රියේදී ගැසට් නිවේදනය නිකුත් කරලා තිබෙනවා භූමි දාණයට අවසර දීලා. මේ තීන්දුව ගැනීම ගැන අපි ආණ්ඩුවට කියනවා පමා වෙලා හරි ගත තීන්දුව හොඳයි කියන එක. කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින තමන්ට සහන ලබා දෙන ලෙස සංචාරක රියදුරන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අධිකාරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා මේ සතිය පැවති මීමුරේ වැඩසටහනකදී මම මීමුරේට පැමිණියේ නැත්නම් කවදාවත් මේ මීමුරේ තියෙන ප්‍රශ්නයක් මට නිලධාරීන් ඉදිරිපත් කරන්නේ නැහැ කියලා. යථාර්ථය නම් එහෙයි ජනාධිපතිතුමනි. අපේ ප්‍රශ්නේ ඔබතුමාට කිසිම පුද්ගලෙක් යථා ස්වභාවයෙන් ඉදිරිපත් කළා නැහැ. බැංකුවල තිබුණ පාස්කු පහර වෙලාවේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියලා concept එක. එතකොට ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියන එක දැන් මේ කොවිඩ් වසංගතයට අදාළ නැහැලු. නමුත් මුලදි කරේ අසාමාන්‍ය මුදලක් දීලා උඹලා පොලිය විතරක් ගෙවන්න ඵලයලා ජීවිත කාලෙ වුණත් ප්‍රශ්නයක් නැහැ මුදල දික් කර කර ඉන්න පුළුවන් කියලා. එතකොට ඒ කියන concept එකයි දැන් ගේන්න බැරි. අපි මේනකොට මහා බැංකුවට ගිහිල්ලා තියෙන අටපාරක්. මේක ගැන සාකච්ඡා සමහර අවස්ථාවල මහ බැංකුවේ දොර ගාවින්ම අපි එළවලා දානවා. අපි එකපාරක් ඇරස් කරන්න හැදුවා මහ බැංකුව ගාව. ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට 6 පාරක් ගියා. 6 පාරක් ගිහිල්ලා අපි ඇතුළට එක්කන් ගියා තේ දීලා වතුර දීලා බීම දීලා අපි එළියට දානවා. ටුවරිස් බෝඩ් එකට ගිහිල්ලා දිනා 48 වතාවක්. අපි ඉල්ලීම කළේ අතිගරු ජනාධිපතිතුමාගේ. නමුත් ඒ අවස්ථාව අපිට අවසනට උදා වුන්නේ නැහැ. මොකද හේතුව මේ රට සම්පූර්ණ පාලනය කරන්නේ කළු කඩ මුදලාලිලා. ගෙදර ලයිට් බිලේ රතු බිලේ ඇවිල්ලා. වතුර බිලේ රතු බිලේ ඇවිල්ලා. ටීවී කපලා, ටෙලිෆෝන් බිල කපලා. අඩුම ගානේ කියනවනම් ඔන්ලයින් ළමයට ඉගෙන ගන්න රුපියල් 50කට ඩේටා කාඩ් එකක් දාන්න බැරි තත්ත්වයකට අපි පත්වලා තියෙන්නේ. මොකද කියනවනම් අපිට රැකියාවක් නැහැ. අවුරුද්දක් තිස්සේ අපේ සංචාරක එන්නේ නැහැ. අපි බැංකුවට ගියාම අපිට ණය දෙන්නේ නැහැ. අපි සංචාර කර්මාන්තයේ නියලී සිටිනවා කිව්වම මැනේජර් බලනවා අපිට ටක් ගාලා එළියට ඇදලා දාන්න. එවන් පසුබිමක තමා ලීසින් කම්පැනි ඇවිල්ලා අපිට කෝල් කර කර තර්ජනය කර කර අපේ වාහන අත්පත් කරගන්නවා දන්නේ හිඟ මුදල් ඉල්ලලා. දැන් අපිට ආරංචියක් වෙලා තියෙනවා 20යි 21 අප්‍රේල් මාසේ මුල සිට සීසර්ලා දාලා, පාතාලේ දාලා, මරකාරය ඔක්කොම දාලා ඉවරලා ලීසින් කම්පැනි නීතියත් සමග ඇවිල්ලා අපේ වාහන අත්පත් කර ගැනීමට එහෙම වුණොත් වෙන්නේ අපිට දරුවත් එක්කම මහා පාරට බයින්ද නැත්නම් දිවි නසා ගන්න නැත්නම් මූදේ පයින්ද තමයි අපිට සිද්ධ වෙන්නේ. අසම්පූර්ණ හා තමන් වෙත ලබා දෙන ලද විධානීය පරිදි සකස් නොකළ පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හැර වෙන කළ යුතු දෙයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. මේ අතර ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ විධායක සාරාංශයේ දැක්වෙන්නේ මෙම ප්‍රහාරයට රනිල් මෛත්‍රී ප්‍රමුඛ රජයේ වගකිව යුතු බවයි. පාස්කු ඉරුදින එල්ල කෙරෙනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ අවසන් වාර්තාව පාර්ලිමේන්තුව තුළ සභාගත කළ අතර එම කොමිසම් වාර්තාවේ ඇති නිර්දේශානුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ එවක ග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය වගකිව යුතු බව කොමිසම නිර්දේශ කර තිබෙනවා. එෙහිදී ප්‍රහාරය ඇතිවීම සම්බන්ධයෙන් වූ වැඩි වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට පවරා තිබෙනවා. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන්
කළේ හෙටපොග්‍රාම මාතේ රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයේ ඒවක අමාත්‍යවරුන්ට ප්‍රහාරයේ වගකීම පැවරෙන්නේ නැති බවයි. කෙසේ නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඒවක ග්‍රාම මාතේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපාලන රජය ප්‍රහාරයට වගකිව යුතු බවයි කොමිසම සිය විධායක සාරාංශයේ දක්වා තිබෙනේ. මේ අතර කොමිසම විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට අපරාධ චෝදනා ගොනු කරන ලෙසට කර ඇති නිර්දේශ පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස් වූ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට එහිදී විධායක සභාව තීරණය කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ. ඒකින ප්‍රතික්ෂේප කරාද? ඔව් ඇතරම අපි ඒකේ උදරයක් කරුණු ප්‍රතික්ෂේප කරයි කියන කාරණය තමයි අපි තියෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා විධායක සභාව විසින් කොමිසමේ අන්තර්ගතය සහ නිර්දේශ පිළිබඳව ඒකමතිකව සම්මත කරගත් කරුණු ඇතුළත් පිටු පහක නිවේදනයක් මෙලෙස නිකුත් කර තිබෙනවා. එහි දක්වා තිබෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ ප්‍රහාරය පිටුපස ඇති දෙස් විදෙස් බලවේග හඳුනා ගැනීමටත් ඔවුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනා තේරුම් ගැනීමටත් ඔවුන්ට ඍජුව හෝ වක්‍රව දායකත්වය ලබා දුන් පුද්ගලයින් නීති හමුවට පැමිණවීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම බවයි. එමෙන්මෙම වාර්තාවේ අන්තර්ගතය සහ නිර්දේශ පිළිබඳව වාර්තාවන කරුණු දැඩිව සංවාදයට බඳුන් කරමින් සිටින අතර එහි පහත කරුණු පිළිබඳව විධායක සභාව අවධානය යොමු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා. 1. මෙම කොමිෂන් සභාව ස්ථාපිත කළ අරමුණු සාධනය සඳහා සාධනීය පිළිතුරු නිගමන සහ නිර්දේශ මෙම වාර්තාවේ අඩංගු නොවන බව අපපක්ෂයේ පොදු මතය වේ. 2. මෙම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේදී ඊට පවරන ලද විෂය සීමාව ඉක්මවා ඔවුන්ගේ නිගමන සහ නිර්දේශ ඉදිරිපත් කර ඇත. 3. විෂය පතයට කිසි ලෙසකින්වත් අදාළ නොවන කරුණු පිළිබඳව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇත. උදාහරණයක් ලෙස මුස්ලිම් අන්තවාදී සංවිධාන පිළිබඳ තීරණාත්මක ලෙස කරුණු හෙළි කළ බොදුබල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබඳව වන නිර්දේශ. 4. තවද කොමිෂන් සභා වාර්තාවේ 309 වන පිටුවේ මෙලෙස සඳහන් කර ඇත. උපුටා ගැනීම. සාක්ෂි සලකා බැලීමේදී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ස්ලම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් බව එවකට රජ්‍ය ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත් වීම ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ කොමිෂන් සභාවේ මතයයි. උපුටා ගැනීම අවසන්. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව කොමිෂන් සභාව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පමණක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම දිත්ව ප්‍රමිතියකින් සැලකීමක් බවත් පැහැදිලි වේ. 5. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිය හා සාමය අමාත්‍යාංශය තමා වෙත පවරා ගන්නේ 2018 ඔක්තෝබර් මාස 30 වනදීය. ඇත්ත වශයෙන්ම එතුමා මෙම අමාත්‍යාංශයේ වගකීම බහරගෙන කටයුතු කර ඇත්තේ මෙම ප්‍රහාරයේ එල්ලවන දිනය දක්වා මාස 5කුත් දින 20ක පමණ කාලයක් පමණි. මීට පෙර මෙම අමාත්‍යාංශයේ බහරව සිටි කිසිදු මැති ඇමතිවරයෙකුට මෙම සිද්ධිය පිළිබඳව කිසිදු වගකීමක් කොමිසම විසින් පවරා නැත. 6. ප්‍රහාරයේ සැලසුම් කළ අයවලුන් බෝම්බකරුවන් ප්‍රහාරය සඳහා මූල්‍ය ශක්තිය සැපයූ පාර්ශවයන් සහ ඔවුන්ට ආරක්ෂාව සැපයූ අය වාර්තාව තුල සැලකිල්ලට භාජනය කර නැත. 7. පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් දේවස්ථාන ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී හමු වූ ආයුධ නැවුමගින් ආනයනය කර ඇති බවට තොරතුරු ඇතත් වාර්තාව එහි ගැඹුර සොයා යන්නේ නැත. 8. මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු වන අච්චි මොහම්මදු මොහම්මදු හස්තුන් නැමැත්තාගේ බිරිඳ වන සාරා නොහොත් පුලස්තිනි රාජේන්ද්‍ර නැමැත්තිය දිගු කලක් මඩකලපුව ප්‍රදේශයේ සැඟව සිට ඉන්දියාවට පලා ගිය අතර ඒ පිළිබඳව විමර්ශනය කිසිදු සැලකිල්ලක් නොදක්වා පමණක් නොව එම නිසාම අනාවරණය කරගත හැකිව තිබූ කරුණු නොසලකා හරිනු ලබන බවටයි විධායක සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර මෙම කොමිෂන් සභා වාර්තාවේ 292 වන පිටුවේ සඳහන් වන පරිදි ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහරාන් වහම අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට තරයේ උපදෙස් ලබා දුන් බවත් ජනාධිපතිවරයාගේ මෙවැනි උපදෙස් ලැබුණු බව රාජ්‍ය බුද්ධ්‍යංශයේ නිලන්ත ජයවර්ධන මහතා සනාථ කර ඇති බවත් කොමිසමේ පිටු අංක 292 සහ 293 හි දැක්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. එමෙන්ම එම නිවේදනයේ අවසානයේදී දැක්වෙන්නේ යහපත නිදහස් සමාජයක් මෙරට ස්ථාපිත කිරීමට බිහි වූ ප්‍රථම ගැමි ගොවි නිර්ප්‍රභු ජනනායකයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ ඇති අවසන් නිර්දේශ තරයේම ප්‍රතික්ෂේප කරන අතර මෙයට අමතරව කොමිසමේ නිර්දේශ බහුතරයක් ප්‍රතික්ෂේප කරන බවයි. අසම්පූර්ණ සහ තවන් වෙත ලබා දෙන ලද විධානීය පරිදි සකස් නොකරන ලද පාස්කු කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හැර වෙන කළ යුතු දෙයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව ඒකමතිකව තීරණය කළ බවත් එම නිවේදනයේ අවසානයේ දැක්වෙනවා.
මෙතර පාස්කු කොමිසමේ වාර්තාව පිළිගත නොහැකි බව ආණ්ඩු පක්ෂයේ ඇතම් ඇමතිවරුන්ද ප්‍රකාශ කර සිටිනවා. ඒක අසම්පූර්ණ වාර්තාවක්. ඒකේ දැනගත යුතු ප්‍රධානම කරුණ දැනගන්න විදිහක් ඒකෙන් අපට ලැබිලා නැහැ. මම කියන්නේ තව විමසිය යුතුයි. සාරාන්තයන් කට්ටියට උමනාව තියෙන්නේ නැති මරාගෙන මැරෙන බෝම්බයකින් පාර දෙ. එච්චර ඒගොල්ලන්ගේ උමනාව. ඒකත් එක්කලා මේ රටේ කතෝලික සිංහල ජනතාවත් මුස්ලිම් ජනයාත් අතර විශාල කෝලාහලයක් ඇති වෙලා ඒ කොතැනකට යනවාද කියලා සාරාන් දන්නේ නැහැ. සාරාන්ට උමනාවකුත් නැහැ. අසම්පූර්ණ. කියන්න තියෙන්නේ අනිවාර්යෙන් පාස්කු ප්‍රහාරයේ වගකීම ඉටපු යාපාල ආණ්ඩුව ගන්නවා. දෙවනි එක මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම පත්කලේ යාපාල ආණ්ඩුව. ඉටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එනිසා මේ කොමිසම වාර්තාව ඒ ආණ්ඩුව කාලේ පත් කරපු එකක් නිසා ඒකේ වගකීමත් අපි ගන්නෙ නැහැ කියන එක ඉතාමත් පැහැදිලිව මේ අවස්ථාවේදී කියන්න ඕනේ. මොකද සමහර තීන්දුව తీරන පිළිබඳව අද සමාජයේ මත ගැටුමක් ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා සාකච්ඡාවට ගෙනුණා. එහිදී අදාළ නිර්දේශ කඩිනමින් ක්‍රියාවට නැංවන ලෙස මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේ අමතමින් ඇමරිකාවේ ජිනීවා නිත්‍ය නියෝජිතය ශ්‍රී ලංකාවට යෝජනා කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය ඡාපට ගැනුණා. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කප්පාදු කර ඇති බවත් එමෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවන බලපෑම එම කරුණු ඇතුළු තවත් කරුණු ගණනාවක් මිචෙල් බැචලේ සැසිවාරයට ඉදිරිපත් කළා. එමෙන්ම ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට එක් වෙමින් ඉන්දියා රජයේ නීත්‍ය නියෝජිත ඉන්ද්‍රා මණිපාණ්ඩේ ප්‍රකාශ කළේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්මත කරගත් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු බවයි. ඒ හරහා නිසි ලෙස සංහිඳියාව ක්‍රියාවට නැංවෙන බවද ඉන්දියා නීත්‍ය නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර සැසිවාරය අමතමින් ඇමරිකාවේ විශේෂ නියෝජිතයා ප්‍රකාශ කර සිටියේ ඉදිරිපත් කර ඇති නිර්දේශ වලට අදාළ ක්‍රමෝපායන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවයි. ශ්‍රී ලංකාව විසින් නිශ්චිත කාලවකවානුවක් යටතේ එම ක්‍රියාවලිය ක්‍රියාවට නැංවිය යුතු බවද ඇමරිකානු නියෝජිතවරයා ප්‍රකාශ කර තිබුණා. මේ අතර චීන විදේශ කටයුතු අමාත්‍ය වෙන් ඊ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සාක්ෂි වලින් තොරව මානව හිමිකම් ඇතුළු කරුණු පදනම් කරගනිමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑම් මෙල්ල කරන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අයිතිහා අභිලාෂයන් ඉටු කර ගැනීම වෙනුවෙන් නොසැලෙන සහයක් ලබා දීමට සියලු රට කටයුතු කරන බවද චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම වන බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ මලාවි රාජ්‍යයන් එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවලට ඉදිරියේදී ශ්‍රී ලංකා රාජ්‍ය නිර්දේශ ලබා දීමටද නියමිතයි. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ ඉදිරිපත් කළ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබා දී ඇති නිගමන සහ නිර්දේශ ප්‍රතික්ෂේප කරන බවද විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකාවේ ස්ථාවරය මීට පෙරද ලිඛිතව දැනුම් දී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. දැන් 3rd I විශේෂඥය. 3rd I සම්පූර්ණ ගම්මාන අංක 14 නලච්චිය ගම්මානේ පවත්වාගෙන යනු ලබන කොහොම කර්මාන්ත ශාලා දෙකක් හේතුවෙන් ඒ අවට ඇති නිවාසවල පවුල් 30ක් පමණ දැඩි දුෂ්කරතාවයට පත්වී ඇති බව ගම්මුන් පවසනවා. ඒ එම කර්මාන්ත ශාලා වලින් පිටවන කුඩා කොහු කුඩු සුනගත් සමග මුසු වී අවට ඇති නිවාසවලට පැතිර යාම හේතුවෙන්
මෙහෙම තිබ්බට මේ මේකේ කිසිම දෙයක් පේන්නේ නැහැ. මේක අතු ගාලා බලනකොට තමයි මේකේ ඩස්ට් එක තියෙන්නේ. මේ ඩස්ට් එක ඇහැට නොපෙනෙන ඩස්ට් එකක්. දැන් ඔය තියෙන ඔක්කොම ආපුවනේ. මේ තියෙන්නේ අද ආපුවා. අතු ගාලා එකතු කරනකොට තමයි මේක පේන්නේ. අතු ගෑවේ නැත්තම් ඉන්න බෑ. මේ සප් එක මේ කොච්චරක් කකුල් වල මෙයා වෙනවා. වතුර පිටින් එහෙම ගැටගුවත් තනි කර ගේ කළු වෙනවා. අඩිපාරවල් එහෙමම කළු වෙලා හිටිනවා. මේ ඇහැට නොපෙනෙන පාවෙලා එන අපිට ඩස්ට් එක මේක. මේ දුවිල්ල හැම අපේ අපේ හැම ගෙදරකම තියෙනවා. මේ පිළිබඳ වගකිවයුතු බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු පිළිතුරක් නොලැබුණු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කියපුවාම කිව්වා එක මෝලකින් කෝල් එකක් දීලා කිව්වා මේ අක්කේ ඔයාලට කොහ කුඩු වෙන හන්ද ඔයා මේගේ අපි කොහු මෝලට කුලියට දීලා ඔයා වෙන ගේකට යන්න මේ අපි මේක ගන්න ඔයා වෙන තැන හොයාගෙන හරි යන්න කියලා තමයි එක මෝලකින් කියනවා. ඉතල දුක් විඳලා මේ ගෙවල් දරුවල් හදලා මට මේ ගමෙන් පිට වෙලා ඇත්තටම බඩ කමකට ගිහලා ජීවත් වෙන්න බෑ. කොහු මෝලෙන් ඇවිල්ලා එයාල අපේගේ චෙක් කරලා බලලා දෙගොල්ලම ඇගදලා මේ net දාලා දුන්නා. ඒනකට net එකෙන් වැඩකුත් නැහැ. පරිසරිකේ මහතුරු කියන්නේ එයාලා කියලා තියෙන ප්‍රමිතියට මේ net එක ගහලා නැහැ. ඒ නිසා අපි කියන්නේ මේක හතර වටරම දැල් ගහලා තෙතුමනය කරන වැඩපිළිවෙලක් සකසන්නේ නම් මේ dust එක නැති වෙනවා. ප්‍රදේශවාසීන් එල්ල කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් කොහු කර්මාන්ත ශාලා හිමියන් දැක්වුවේ මෙවන් අදහසක්. මේ ප්‍රශ්නේ මුලදී අපිට ආවා. අපි මේක ගමත් එක කතා කරා. අපි කැමති නැහැ කිසිසේත්ම ගමයට හානියක් වෙමින් ව්‍යාපාරයක් කරගෙන යන්න. මේ වෙනකොට අපි 90% එකකට ප්ලෑන් යොදලා තියෙනවා. මොකද මේක ස්වභාවික ප්‍රශ්නයක්. මොකද හුලඟෙන් යන දේ. මේක අපිට ගොඩක් නවත්තන්න බැරි කන්ට්‍රෝල්ස් දාලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේක අපි බලනවා පුළුවන් තරමට තව දුරටත් ප්‍රශ්න නම් ගමට එක කොහොමද අපි නවත්තන්නේ කියන එකට අපි ඊළඟ විසඳුමක් හිතලා අපි විසඳුමක් ගන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් මාස 3ක් වගේ කාලයකදී මේ ප්‍රශ්න විසඳේ. වගකිවයුතු බලතහරින්ගේ නිසි අවධානය යොමු කර නල්ලච්චේ ගම්මානේ මෙම ජනතා ගැටලුව විසඳන තුරු සියත 3rd eye අවධානයෙන්. 3rd eye උදැසන පුවත් විකාශය අවසන්. යන් හමුවෙමු මධ්‍යම පුවත් විකාශයත් සමග. ඔබට සුබදවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.